ඇත්තටම දැන් අපි දන්නවා මේ යුක්තිය මෙහෙයුම මේක සම්පූර්ණයෙන්ම උසාවියෙන් වරදකර වූ පොලිස් බඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සා ඒ වගේම ටිලාන්නල්ල සමතිවරයා තමන්ගේ ප්‍රතිරූපේ නංව ගන්න කරන ක්‍රියාමාර්ගයක්. ඔවුන් පැහැදිලිවම ප්‍රකාශ කරනවා ඔවුන්ට ඡන්දෙන් බලය ආවා වගේ. ටිලාන්නල්ල ඡන්දෙ ඉල්ලාවේ නැහැ. රනිල් වික්‍රමසිංහ ඡන්දෙ ඉල්ලාවේ නැහැ. පැරදිලා හිටියේ. හරි? එදැයි මේගොල්ලෝ යුක්තිය මෙහෙයුම කියලා මෙහෙයුමක් කරන මේගොල්ලෝ රටේ ජනතාව ඉස්සරහා වීරය වෙන්න දඟලනවා. දැන් මේකෙන් වෙලා තියෙන මොකද රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණයෙන්ම කුණු කුඩේට වැටලා තියෙන්නේ. යුක්තිය මෙහෙයුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලංකාවේ මානව හිමිකම් සභාව මේක සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. මේක වැරදි ක්‍රියාවක් වෙයි. ප්‍රදර්ශනාත්මක ක්‍රියාවක් කියලා. ඒ වගේම අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන්ම පැහැදිලිව කියලා තියෙනවා මේක වැරදි කියන කාරණාව. එතකොට දැන් මේගොල්ලෝ එහෙම කිව්ද අපිට මානව හිමිකම් අපි ගණන් ගන්න, අපි කොහොමද දෙනවා, ඉතින් අපි ගහලා දානවා. මේ ගහලා දානවා කියන්නේ මොකද්ද? වෙඩි තියලා මරනවා කියන එකද? ඒක තමයි මේ කරලා තියෙන්නේ. අපි දැක්ක සිවිල් ඇඳුමෙන් පොලිස් නිලධාරීන්ට අවි ආයුධ පරිහරණය කරන්න බෑ. එතකොට දැන් කොයින්ද බලයක් එන්නේ? එතකොට දැන් යම් දැන් මේ නාරම්මල මේ සිද්ධියේදී වෑන් රථයේ පදවන් ආපු ඒ මියගිය ඒ සහෝදරයා ඒ බුද්ධිමත්ව කටයුතු කරලා අර සෙනගේ ඉන්න තැනකට වෑන් එක අරන් ආවේ නැත්තම් ඔව් ආපු ඩිමෝ බට්ට ලොරිය සෙනගේ ඉන්න තැනට අරන් ආවේ නැත්තම් ඒකත් නාඳුනන තුවක්කු කරුවෙක්ගේ වෙඩි තැබීමක් කියලා තමයි ඉතිහාසෙට එක්කව් වෙන්නේ. ඒ ඒ ඒ මියගිය ඒ සහෝදරයා දක්වපේ බුද්ධිමත්භාවය තුළ තමයි ඔහු නාඳුනන තුවක්කු කරුවෙක්ගේ වෙඩිපාරට එල්ල නොවුනේ. නැත්තම් අනිවාර්යෙන්ම කවුරු හරි වෙඩි තියලා ගිහිල්ලා කියයි. මේකයි ඇත්ත කතාව. ඒක නිසා දැන් මෙතනදී අපිට පේනවා පොලිසිය යොදවලා අනීතික බලයක් යොදවලා මේ රට පාලනය කරන්න මේ ලෑස්ති වෙන්නේ. මේකට සම්පූර්ණයෙන්ම අපි ලදා කරන එකට අපි බය වෙන්නෙත් නැහැ. ඒ වගේම අපි දන්නවා දැන් එක පැත්තකින් මේ මර්ධනය අනිත් අතට මර්ධන අනපනත්. දැන් ගේනවා ඔන්ලයින් සේෆ්ටි බිල් එක. ඒ කියන්නේ මාර්ගස්ස ක්‍රමවේදවල සුරක්ෂිතතාවින්ද පනත. ප්‍රතිදස්ත පනත. මේවා ගේන්නේ ඇයි? කවුරු හරි ඉල්ලුවද මේවා? මේ ගේන්නේ මේ රට ජනතාව මර්ධනය කරන්න. දැන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රතිදස්ත පනත වැරදි කියලා දීදිත් ගේන්න යනවා. ජනතාව ඉල්ලුවද? මේ පනත් ගේන්න යන්නේ කවුද? පනත් ගැන කතා කරන්නේ කවුද? ඡන්දෙ ඉල්ල පැරදිච්ච වජිර අභිවර්ධනලා මේ කට්ටිය. දැන් මේක යට අර පොදුජන එක්සත් ධර්මයේ මහින්ද රාජපක්ෂ අතුරු කල්ලිය හොර කල්ලිය ඒගොල්ලෝ කල්පනා කරනවා අපිටත් මේකෙන් රැකවරණයක් තියෙනවා කියලා. මේකේ කිසිම රැකවරණයක් නැහැ. ඡන්දෙ තියන්නේ නැතුව මේ මර්ධනයගෙන අපි දන්නවා මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දාමේ නැති කරන්න යන්නේ. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් ලංකාව, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී දාමේ නැති කරන්න යන්නේ තමන්ගේ බලය වෙනුවෙන්. ජනතාව බඩගින්නේ, ජනතාවට ජීවත් වෙන්න බෑ. තමන්ගේ බලය වෙනුවෙන් තමයි මේ කටයුතු කරන්නේ. ඒ නිසා මේක වහම නතර කළ යුතුයි. අපි දන්නා පොලිසිය සඳහන් කරනවා දැන් මේ සම්බන්ධයෙන් මේ මිය යාම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් කරනවා කියලා. ලසන්ත වික්‍රමතුංග මැරුවා. පරීක්ෂණේ කෝ තාම කෝ පරීක්ෂණේ? නිමල රාජන් මැරුවා. පරීක්ෂණේ කෝ තාම? සිවරාම් මැරුවා. කෝ පරීක්ෂණේ? මාධ්‍ය ආයතන වලට ගැව්වා. කෝ පරීක්ෂණ? කිසිම පරීක්ෂණයක් නැහැ. ඒ වෙලේ තමයි ඔය පරීක්ෂණ ගැන කතා කරන්නේ. ඒ වෙලේ අද වෙනකන් මියගිය ජනමාධ්‍යවේදීන් ඝාතනය කරපු පුද්ගලයන් ගැන පරීක්ෂණයක් නැහැ. එතකොට දැන් මේ නාරම්මල වෙඩිතීපෙක් කෙනා සම්බන්ධ පරීක්ෂණ තියයිද? ඉතින් මේවා ඔක්කොම නිකන් කතා. ඒක නිසා අපිට පැහැදිලි මේ රජය එකම දෙයයි කරන්නේ තමන්ගේ පැවැත්ම තාවුරු කර ගැනීමට මේ යන්නේ. ඡන්දෙන් බලයට එන්න බෑ, ජනතාවට ජීවත් වෙන්න බෑ. සොච්චන් රුපියල් 5000ක් රාජසේවකෙන්ට දීලා දෙනවා. එක සැරයක් කඩේට ගිහලා බඩු ගත්තා 5000 ඉවරයි. මේකයි ඇත්ත කතාව. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නැහැ. ප්‍රදර්ශනයේ පමණයි තියෙන ගෙනියන්නේ මර්ධනය. වහාම මේ අපි පහුගිය දවසේ විපක්ෂ නායක ඇතුළු විපක්ෂ මන්ත්‍රීවරුත් එක්ක කතා කළා මේ මාර්ගස්ත ක්‍රමවේදවල සුරක්ෂතාව පිළිබඳ පනතට එරෙහි වෙන්න. ඒ වගේම 23 වෙනිදා පාර්ලිමේන්තුවට ගියන මේ පනතට එරෙහිව ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගන්න කියලා අපි ඉල්ලනවා. මොකද මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී පනත් මේ ගේන්නේ. රටේ ප්‍රජාතන්ත්‍රය වළලන්න මේ පනත් ගේන්නේ. ලෝක සංවිධාන පවා කියද්දි මේක ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කියද්දි මේ ගේන්නේ ජනමතයක් නැති ආණ්ඩුවක් මේ තියෙන්නේ. ඔවුන්ට කිසිදු අයිතියක් නැහැ. මගේ පනත් ගේන්නේ ඒකට දීව පෙනීටිම පමණයි අපිට කරන්න තියෙන්නේ.